සුබ දවසක් හැමෝටම. අද මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද Android phone වලට assistive touch enable කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා Apple phone වල එහෙම නැත්නම් iPhone වල තමයි assistive touch එන්නේ. ඉතින් අපිට පුළුවන් Android වල assistive touch දාගන්න මේ දාගන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා assistive touch වලින් අපිට වැඩ කොට පහසු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඉක්මනට home button එකට back වෙන්න, recent එහෙම වෙන්න අපිට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි apps open කරන්න පුළුවන්. ගොඩක් වැඩ ගැලි තියෙනවා මේ assistive touch කියන මේකෙන්. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් කි assistive touch කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ Android phone එක තමයි මම අරන් තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්නනම් කොහොමද assistive touch දාගන්නේ කියලා. එහෙම නැත්නම් enable කරන්න කියලා. ඔයගලන්ට පුළුවන් Play Store එකේ assistive touch එහෙම නැත්නම් assistive touch for Android කියලා search කරලා මෙන්න මේ app එක ඔයගලන්ට පෙන්නන. මෙන්න මේ app එක දාගන්න. ඊට පස්සේ ඔයගලෝ ඒ දාගත්ත app එක click කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙහෙම loading වෙනවා. දැන් ඔයගලන්ට පේන්නේ මෙන්න මේ message එකට ටිකක් open වුණා. දැන් ඔයගලන්ට පේන්නේ මේ පල්ලෙය දිනන start now කියලා එකක් කොළපාටින් එක click කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකටයි notification access කියලා මොකක් හරි permission එකක් ඉල්ලන්න එහෙම නැත්නම් tick එකක් දාන්න හරි තිබ්බොත් message එකට ටල ඔයගලෝ එක දාන්න. මේකෙදී notification access කියලා එකක් නම් නැහැ. මම දැන් ආයෙත් යන්නම් message එකට tap එකට. හරි. ඔයගලන්ට පේනවා දැන් ගියා. මේ වගේ එකක් ආවොත් ඔයගලන්ට පුළුවන් මේ කොටින ඔ I know කියන එක click කරන්න. මෙතන මේ උඩින්ම තියෙන custom menu කියන එක මම click කරා. හරි. මෙතනදී එන්නේ accessory touch එක, ඒ කියන්නේ accessory touch එක එකපාරක් click කරාම එන්න ඕනේ මොනවද කියලා හදන්න. සාමාන්‍යයෙන් original විදියට නම් තියෙන්නේ මම පෙන්නන්නම් හරි. click කරාම මේ උඩ lock, පල්ලෙ home, මැද clean, එහා පැත්තේ settings, මේ පැත්තේ favorite. දැන් ඕගලන්ට තව හතරක් දාගන්න පුළුවන් මං හතරක් දාගන්නම් බෑක් වෙන්න එකයි ලොකේෂන් ඔන් වෙන්න එකයි ඇබ්ලෝනා කියන එක ඒ කියන්නේ මේකෙන් අපිට මේක ක්ලික් කරාම අපේ ඔක්කොම ඇප්ස් ටික පෙන්වුම් කරනවා අපිට ඇප් එකක් දාගන්න පුළුවන් මෙතනින් Wi-Fi කියන එක හරි ඊට පස්සේ මේක අනිත් පැත්තට කරාම තව සිටින් එකක් බලා ගන්න පුළුවන් ඒකත් ඕගලන්ට වෙනස් කරන්න පුළුවන් හරි දැන් අපි හදාගෙන ඉවර අපි එකපාරක් මේ උඩින් බෑක් වෙමු මෙතනින් මේ ටික් එක තිබුත් ඕෆ් වෙලා ඔයගලෝ ටික් එක දෙන්න හරි දැන් ඕගලන්ට පේනවා මේ විතර තියෙන සෙටින්ග්ස් කියලා එකක් මෙන්න මේ සෙටින් කියන එක ඒ සෙටින් කියන එක ටච් කරන්න ඒකෙත් වැදගත් දෙයක් ඕගලන්ට පේනවා මෙතන සිංගල් ටැප් කියන එකක් තියෙනවා මෙතන ඩබල් ටැප් මෙතන ලොง ප්‍රෙස් දැන් ඕගලන්ට පේනවා මේ කළු පාට මේ කොටුවක ඇතුළ මැද සුදු පාට තියෙන එක තමයි අපි ඇසිසිව් ටච් කියන එක කියන්නේ මේක එකපාරක් ටච් කරාම ඕපන් මෙනු දෙපාර ටච් කරාම මොකක් හරි එක ලොง ප්‍රෙස් කරාම يعني හෝල්ඩ් කරන් හිටියම මොකද්ද වෙන්න ඕනේ එහෙම හදන්න පුළුවන් දැන් සිංගල් ටැප් එකට සාමාන්‍යයෙන් ඕපන් මෙනු කියන එක දෙන්න ඩබල් ටැප් කරාම දෙපාරක් නේ ෆ්ලෑෂ් ලයිට් කියන එක දෙන්න එතකොට ලොง ප්‍රෙස් කරාම මේ ලොง ප්‍රෙස් මම දෙන්නම් ලොක් කියන එක මෙතනින් ඕගලන්ට animation speed එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක loading වෙන විදිය. මම ඉදිරියේදී ගේන්නම් කොහොමද ෆෝන් එකක තියෙන animation ටික අයින් කරලා speed කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ තියෙන animation එකම දෙන්න. වේගය වැඩි කර ගන්න ඕන නම් මේ කෙරවල මේ තියෙන මේ animation එක දෙන්න පුළුවන්. හරි. මම දැන් high speed animation එක දැම්මා. මේ උඩින්ම තියෙන මේ background color කියන එක click කරන්න. ඒකෙන් ඕගලගේ assistive touch එකට හොඳ බෑග්‍රවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. ඕගලන්ට පේනది කහ බෑග්‍රවුන්ඩ් එකක්. මම පෙන්වන්නම් කළු බෑග්‍රවුන්ඩ් එකක් දාලා. මං කළු දාලා තියෙන්නේ. හරි කළු එකක් වැටලා තියෙනවා. දැන් දම් පාට එකක් දාන්න. හරි. එහෙම ඕගලන්ට ඕලංගේ කැමති පාට මෙතනින් තෝරලා මේ බෑග්‍රවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අර notification කියන එක click කරලා මෙතනින් start now click කරන්න. මේකේ notification access කියන feature එක නැහැ. ඔයගලගේ phone එකේ notification access කියන එක තියෙන පුළුවන් සමහර phone වල ඒක ඇති. ඔයගලන්ට පුළුවන් ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න මේ මොකද්ද මේක කියලා මට ඒක මෙතන පෙන්වන්න විදියක් නැහැ.
මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේක දැනගත්ත නම් තව යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න තව උනාට දැනගන්න දෙයක් තියෙනවා නම්. තව ඕගොල්ලෝ මොනවාට සිසිවිඩට් ගැන මොනවාරි දන්නවා නම් පළවෙනි කමෙන්ට් කරන්න. වීඩියෝ එක මොනවාරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.